ඒක හරියටම කියන්න අමාරු. ඒත් මුවහත නැති මොටබර යමකින් සිදු කරන්නට පුළුවන්. මෙවන් ආයුධයේ එවැනි කැලමක් ඇති කරන්න පුළුවන්. ඔව් බොහෝ විට වෙන්න පුළුවන්. ස්වාමී මා මේ යකඩ ආයුධය පෑයක වශයෙන් ලකුණු කරනවා. ඒත් මා මේ අධිකාරිය වෙත ඉදිරිපත් කරන්නේ නැහැ. වෛද්‍ය නිලධාරතුමනි මේ සිරුරේ දක්නට ලැබෙන තුවාල වල ස්වභාවය අනුව ඒව ස්ථිර වශයෙන්ම මරණය ගැන දෙන තුවාලද එහෙම නැත්නම් ස්වභාවික තත්ත්වය තුළ මරණය සිදු කළ හැකි තුවාල මගේ මතය අනුව මල සිරුරේ දක්නට ලැබෙන තුවාල ඒකාන්ත වශයෙන්ම මරණය ගැන දෙන ඒවා බව එවැනි තුවාල ලැබුව අයෙකු ඉන්පසු කිසිසේ ජීවත් විය නොහැකි ස්වාමී මේ අධිකරණ වෛද්‍ය නිලධාරතුමාගේ පරීක්ෂණ වාර්තාව පැය දෙක වශයෙන් ලකුණු කර මා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔබතුමා මල සිරුර කපා පරීක්ෂා කර බලද්දී මල සිරුරේ ආමාශය කොටස් පරීක්ෂා කරලා බැලුවා. ඔව්. මොනවද ඔබ ඒ පිළිබඳව සටහන් කරලා තියෙන්නේ? ආමාශය තුල කලල හෝ පරිප්පයට ස්වල්පයක් ලුණු මිරිස් වැනි දෑ තැන්පත් වී තිබුණා. ඒ වෙති මධ්‍යසාරය ගඳ වාහනය වුණා. මධ්‍යසාර ගඳ වාහනය වුණා කියලා කියන්නේ මියගේ අය මිය යන අවස්ථාවේදී මත්පැන් පානය කරලා හිටියයි කියන එක නේද? ඇත්ත වශයෙන්ම ඔබගේ නිරීක්ෂණ වලට අනුව මත්පැන් කොපමණ ප්‍රමාණයක් මරකරු මිය යන අවස්ථාවේ රැගෙන සිටියද? ඒ පිළිබඳ මට ස්ථීරවම යමක් කියන්න අමාරුයි. හේතුව මත්පැන් ශරීරගත වූ සැනින් රුධිර පද්ධතියට උරා ගන්න. ආමාශය තුල මත්පැන් තැන්පත් තිබෙන්නේ නැහැ. ගඳ පමණයි වහනේ වන්නේ. හෙළිදරව් වූ කරුණු අනුව ඔබතුමාට හැඟුණේ නැද්ද මේ මියගේ පුද්ගලයා නොසෑහෙන්න මත්පැන් බිල හිටියයි කියලා? නොසෑහෙන්න කියලා කියන්න මම අමාරුයි. කොහොම වුණත් සෑහෙන්න මත්පැන් පානය කර සිටියයි කියන්නට පුළුවන්. ඔබතුමාගේ සාක්ෂියේදී විස්තර කළ පරිදි මිය ගිය අය මරණීය පහර ලැබුණු සැනින් මරණයට පත් විය යුතුද? එසේ නොමැතිනම් පහරට පස්සේ මරුවිගල්ලෙන් දඟලලා ඊට වෙලාවකට පස්සේ මිය යයිද? මම නිරීක්ෂණය කරපු අභ්‍යන්තර තුවාල තත්ත්වය හැටියට එවැනි පහරක් වැදුණු විගස සාමාන්‍ය මිනිහෙක් සීසන් තත්ත්වයට පත් විය යුතුයි. අනේ සීසන් තත්ත්වය ඇත්තේ තමයි තුවාල කරු මිය යයිද? එහෙනම් පහර වැදුනට පස්සේ මරුවිගල්ලෙන් දඟලන්න අවස්ථාව මෙවැනි පහර ලක්කු තැනකට කොහොමවත් ලැබෙන්නේ නැහැ. පොලිසිය ඔබතුමා වෙත මෙම විත්තිකාරියවත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළා. ඔව්. ඔබතුමා පරීක්ෂණය ආරම්භ කරන්නට කලින් ඇයගෙන් මේ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද කියලා විමසුවා. ওই අවස්ථාවේදී ඇය සම්බන්ධ ප්‍රකාශයක් කළා. මම ඒ සටහන් කරගත්තා. කරුණාකරලා ඒ ප්‍රකාශය කියවන්න පුළුවන්ද? ඇකියා සිටියා ඔව් මම බිම පෙරලගෙන මට යන්න දෙන්නේ නැතුව බෙල්ල මෙරිකන්න හැදුවා. මම හොඳටම දැඟලුවා. ඒ මනුස්සයාගේ නිහකොත වලින් මගේ බෙල්ල හොඳටම හීරුණා. මම ආධාරයක් හොයන්න දැඟලුවා. අන්තිමේදී මගේ අතට යකඩක් වගේ එකක් අහුවුණා. මම ඒකෙන් ඔහුට ගැහුවා. මං ගැහුවේ මහත්තයෝ මගේ පණ බේර ගන්න ඕනේ හින්දා කියලා කිව්වා. ඔබතුමා ඇයව පරීක්ෂා කරලා බලද්දී ඇ ප්‍රකාශයේ කියපු පරිදි ඇගේ බෙල්ලේ සීරීම් සලකුණු තිබුණාද? ඔව්. ඇගේ බෙල්ල දෙපස සෑහෙන තදබල ආකාරයෙන් සීරීම් සලකුණු තිබුණා. ඒ සීරීම් සලකුණු විත්තිකාරිය කියපු හැටියට ඇයව මේ මියගිය පුද්ගලයා බිව පෙරලාගෙන අතවරයක් කරද්දී කරාපුව වෙන්න පුළුවන්. ඔව්. විශ්වාස නොකරන බැරි කමක් නෑ. එවැනි තුවාල මියගිය පුද්ගලයා විසින් සිදු කරනු ලැබුවා නම් ඒ සිදු කරන්න ඇත්තේ මරණීය පහර වැදෙන්න කලින්ද එහෙම නැත්නම් ඊට පසුව? ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. තුවාල සිඳු කරන්නට ඇත්තේ මරණීය පහර වැදෙන්න කලින්. හේතුව මරණීය පහර වැදුණු විගස සිහිසන් තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ එවැනි තුවාල සිඳු කරන්නට හැකියාවක් නැහැ. මේ කරුණ අනුව මෙම පහර දීම සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද? මට නිසකව යමක් කියන්න අමාරුයි. මොකද මම මේක දැක්කේ නෑ. ඒත් කරුණ මත මට සැකවසු යමක් කියන්න පුළුවන්.
විත්තිකාරය බිම්පැල්ලගෙන හිටව මරණකරු ඇගේ ගෙලමිරිකන්න සිය අධ්‍යක ඇදීම සමගම ඔහුගේ සමබරතාව නැතිවිය යන. ඒ අවස්ථාවේදී ඔහුගේ යටින් හිටි විත්තිකාට පුළුවන් වෙනවා මරණකරුව පැත්තකට පෙරලා මරණීය පාර ගසන. ඔබතුමා හරි පුදුම කතාවක් නේ කියන්නේ. ගැහණියෙකුට පුළුවන් ද පිරිමියෙක්ම ඒ අන්දමින් පෙරලා දාන්න? පෙරලන්න පුළුවන් ද බැරිද කියන්න ඒක තීරණය වන්නේ පිරිමියා කවුද ගැහණිය කවුද කියන ප්‍රශ්නේ මතයි. මෙතන ගැහණිය කවුද පිරිමියා කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙතන තියෙන්නේ මේ සිද්ධිය සිද්ධුනේ කොහොමද කියන. ඔව් ඒ ගැන තමයි මාත් පිළිතුරු දෙන්නේ. හොඳයි. ඔබට කියන්න පුළුවන් මේ විත්තිකා මේ දැවන්ත ශරීරයක් තිබුණ රූපන් පෙරේරා පෙරලා දැම කොහොමද කියලා. මරණකරු විත්තිකාරිය පෙරලගෙන තමන්ගේ දෑත් පොළොවට බර කරගෙන හිටියා නම් අර යටේ ඉන්න තැනැත්තිට ඔහු පෙරලා නම යම් විදියකින් යටේ ඉන්න තැනැත්තිගේ ගැළමිරිකන් සිය අද්දක උඩට ඔසවනවත් සමගම අර ඔහුගේ සම්බරතාව නැති වියන. එතකොට අර යටේ ඉන්න තැනැත්තිට සුළු ආයාසයකින් උඩින් ඉන්න තැනැත්තාව පෙරලන්න පුළුවන්. ස්වාමි මා සාක්ෂි කරුගේ නැවත ප්‍රශ්න කිරීම අවසන් කරනවා. ඔබතුමා ස්ථිර වශයෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද විත්තිකාරයේ බෙල්ලේ තියෙන තුවාල මියගිය තැනැත්තා මරු එකලෙන් දඟලාති සිදුනේව නොවේ කියලා? මල සිරුර කපා පරීක්ෂා කරද්දී ඒක පැහැදිලිව දකින්න ලැබෙනවා. එම පහර වැදුණු තැන සිට මොළය කරා දිවෙන රුධිර නාලිකාවල බිඳියාම නිසා ලේ කැට ගැසීමක් නිසා මොළයට සැපෙන ලේ සැපීම ක්ෂණිකව නතර වෙනවා. එසේම ඒ අසල ප්‍රබල ස්නායු බිඳීමකුත් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය නිසා ඔහු පහරත් සමග ක්ෂණිකව සිහිසන් තත්ත්වයට පත්විය යුතුයි. ඊට පසුව ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන ලේ ගැලීම නිසා නැවත සිහි ගැනීමක් සිදුවන්නේ නැහැ. මිල්ටන් පෙරේරා තාත්තගේ මුහුණේ දකුණු පැත්තේ දිග කැපුම් තුවාලයක් තිබුණා. එයාගේ පපුවේ අම්මා බුදු වේගල පච්චයක් කොටලා තිබුණා. දැන් විත්තිපක්ෂයට අවසර ලැබෙනවා හරස් ප්‍රශ්න ඇසීමට. මියගිය පියා තමුන්ට අන්තිමට කොහෙදද මුණගැහුවේ? වරාය ගේට්ටු ළඟ ස්වාමීන් වහන්සේ. තමුන්ගේ පියාව වරාය ගේට්ටු ළඟ මුණගැහන්නේ ඇයි? ගෙදරද මුණගැහන්න බැරිද? එයා හිටියේ ගෙදර නෙමේ. එයා මරදානේ කාමරයක නැවතිලා හිටියේ. ඇයි තමන්ගේ අම්මයි තාත්තා එකට නොවේද ජීවත් වුණේ? එකට ජීවත් වුණ නෑ ස්වාමී. ඇයි? තාත්තා අපිව දාලා ගිහිල්ලා වෙනමයි ජීවත් වුණේ. මොකද තමන්ගේ අම්මගේ දෝෂයක් නිසා? අම්මගේ වරදක් නෑ ස්වාමීනි. තාත්තා හැමදාම බීගෙන ඇවිල්ලා අම්මට අපිට ගහනවා. තාත්තා බීගෙන ආපුවම මොන ආකාරයෙන් හැසිරෙන්නේ? හරියට තිරිසනෙක් වගේ. තාත්ත බීගත්තව පිට මිනිස්සු එක්කත් මේ සණ්ඩු වලට පැටලෙනවා. එහෙමයි ස්වාමී. එහෙම අවස්ථාවලදී මිනිසුන්ට පහර දීලා කෝලහල ඇති කරගත්තයි කියලා තාත්තට විරුද්ධව නඩු පාරලා තිබුණාද? එහෙමයි ස්වාමී. ඒ නඩු වලින් තමුන්ගේ මියගිය පියාට අච්චු කරලා තිබුණා. ඔව් ස්වාමීනි. මොනවද ඒ ලැබිච්ච අච්චු? තාත්ත කීපවතාවක් හිරේ ගිහින් තියෙනවා. තාත්තගේ මේ මරණය ගැන තමුන්ට පුදුම හිතෙන්න දෙයක් නැහැ නේද? ස්වාමී මේ ප්‍රශ්නෙට මම තරයේ විරුද්ධයි. විරුද්ධ වෙන්න දෙයක් නැහැ ස්වාමීනි. මං ඇහුවේ සාක්ෂිකාරයාගේ හැඟීම් ගැන විතරයි. ස්වාමී මෙම නඩු විභාගය සඳහා සාක්ෂිකාරයන්ගේ හැඟීම් මත කරුණාකර විත්තිපක්ෂයේ එම ප්‍රශ්නේ ඉල්ලාස් කරන්න. නඩුවට අදාළ අවශ්‍ය ප්‍රශ්න විතරක් අහන්න. ස්වාමීනි ඒ ප්‍රශ්නය නඩුවට අදාළයි. ඒත් මගේ උගත් මිත්‍රයා විරුද්ධ වෙනවා නම් ගරු අධිකාරණයේ නියෝග කරනවා නම් මම ඒ ප්‍රශ්නේ ඉල්ලාස් කරගන්නවා. ස්වාමීනි මේ සාක්ෂිකරුගෙන් මා හරස් ප්‍රශ්න අහන්නේ පමණයි. ජිනදාස ප්‍රනාන්දු නොහොත් මහතුම තමුන්ට මේ සිද්ධිය සිදු වූ දවසේ රාණි හේමලතා කොහෙදද මුණ ගැහුවේ? මම විල්සන් අයියාගේ කඩේ ළඟ කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට රාණියක් ඇවිල්ලා මට කතා කළා. රූපන්ගේ කාබලේ ඉඳලා කවුරු දුවපු කතාව කිව්වේ නැද්ද? එහෙමයි. මේ පුංචි බරල්ලේ සීතා රූපන්ගේ කාමරේ ඉඳලා
දිව්වයි කියලා කිව්වා. ඊට පස්සේ තමු මොකද කළේ? මම රාණියක්වත් එක්ක රූපණයේ කාමරෙට ගියා. ඊට පස්සේ තමු මොනවද දැක්කේ? මම දැක්ක රූපණයේ මැරිලා ඉන්නේ. දැන් විත්තිපක්ෂයට අවසර ලැබෙනවා හරස් ප්‍රශ්න ඇසීමට. තමුන්ට රාණි හිමලත ඇවිත් කිව්වා රූපන් මැරිලයි කියලා. නැහැ ස්වාමීනි. රාණියක් ඇවිල්ලා කිව්වේ මේ රූපන් අයගේ කාමරයේ ලොකු කලබලයක් කියලා බලන්න යමු කියලා. මං ගිහ බලපොමයි දැක්කේ රූපන් අය මැරිලා ඉන්නවා. ඊට පස්සේ තමුන් රාණි හිමලතාවත් එක්කම ගියාද මිනිහ පෙන්නන්න? නැහැ ස්වාමීනි. මම කෙලින්ම දුවේ පොලිසියට. ඒකම රාණි හිමලතාවත් ගියා පොලිසියට. රාණියක් ඒ වෙලාවේ ලේන් එකේම නතර වුණා. මාදම් පිටිගේ රාණි හේමලතා මේ සිද්ධිය උණු දවස තමාට මතක. ඔව්. වෙලාව කීයට විතරයි? රෑ 7:00 විතර. ඒ වෙලාවේ ඔබ මොනවද කරමින් සිටියේ? මම මගේ කාමරේ යාළුවෙක් බලන්න යන සූදානම් වෙමින් හිටියේ. ඔබ මොනවද දුටුවේ? මං දැක්කා. ඊට පස්සේ ඔබ දුටුවා මේ විත්තිකාරිය කාමරෙන් පැනයක්. ඔව්. ඔබ විත්තිකාරිය හඳුනුවා? මම එයාව දන්නවා. ඔබ කොහොමද එයාව හඳුනාගත්තේ? අපි නිතර පාරදී මුණ ගැහිලා තියෙනවා. ඇයි එහෙමනම් තමුන් සීතාව අල්ලගන්න උත්සාහ නොකෙරුවේ? සීත පැනලා යන වෙලාවේ මම හිතුවේ නෑ එතන මිනි මෙරුමක් සිද්ධ වෙලා තියෙනවයි කියලා. තමුන් දැනගෙන හිටියනම් සීත මිනි මෙරුමක් සිද්ධ වුණා කියලා තමුන් මොකද කරන්නේ? එහෙමනම් මම මිනිස්සුන්ට කෑ ගහලා ගෑනිට යන්න නොදී අල්ලගන්න. හොඳයි. රූපන්ගේ කාමරේ රූපන් මරා දමලයි කියලා තමයි දැනගත්තේ කොහොමද? මම මහතුනුත් එක්ක රූපන්ගේ කාමරේ ඇවිල්ලා බැලුවාම රූපන් මැරිලා වැටිලා ඉන්නව මම දැක්කා. මල සිරුර දැක්කට පස්සේ තමු මොකද කළේ? මහතුන්ව පොලිසියට ඇරලා මුළු ලේන් එකටම කෑ ගහලා මම මේ ආරංචිය කිව්වා. දැන් විත්තිපක්ෂයට අවසර ලැබෙනවා හරස් ප්‍රශ්න ඇසීමට. තමුන් දන්න හැටියට ඔය මියගිය රූපන් රාත්‍රී කාලේදී ඔහුගේ කාමරය ඇතුලේ හැසිරුනේ මොන විදියට? මට ඇහෙනව හැමදාම ඒ කාමරෙන් බීගෙන කලබල කරන සද්ද. මීට කලිනුත් ඔය මේගේ රූපන් ඔය විත්තිකාරයව ඔහුගේ කාමරයට කැඳවගෙන ඇවිල්ලා තියෙනවා ඔබ දැකලා තියෙනවද? එහෙම නැත්තම් ඔය විත්තිකාරිය රූපන්ගේ කාමරේ ඉන්න පිට වෙලා යනවා දැකලා තියෙනවද? මීට කලින් කවදාවත් දැකලා නැහැ. තමුන් කිව්වා දැන් ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ තමුන්ගේ කාමරේට රූපන්ගේ කාමරේ ඉඳලා මිනි මරණෝ කියලා සද්දයක් ඇහුණා කියලා. එහෙමයි ස්වාමී. තමුන්ගේ කාමරේ තියෙන්නේ රූපන්ගේ කාමරේ නෙවෙයි කොච්චර දුරින්ද? යාර 10ක් 15ක් විතර. රූපන්ගේ කාමරේ පිහිටලා තිබුණේ උඩ තට්ටුවක. උඩ තට්ටුවක. එහෙමනම් යාර 15ක් විතර දුරින් උඩ තට්ටුවක ඉඳලා නැගුණු පහත් කේන්ද්‍ර ලිහනක් ඔබට ඇහුණා. ඒ හන හොඳට පැහැදිලි වැහුණා. එච්චර පැහැදිලිව ඇහුන්නේ නැහැ.
කොහොමද එහෙනම් තමුන් ඒ අපැහැදිලි කෙඳිරිලිහන පිරිණි කටහඬක් කියලා අඳුරගත්තේ? ඒ හඬ ගොරෝසු හඬක්. ගැහැණියක්ගේ බෙල්ල තවත් කෙනෙක් විසින් මිරිකගෙන ඉන්න වෙලාවෙ නගන හඬක් ගොරෝසු හඬක් වෙන්න බැරිද? ඔව්, ගොරෝසු කටහඬක් වෙන්න පුළුවන්. හොඳයි. මෙම සිද්ධිය සිද්ධ වෙච්ච දවසේ මේ විත්තිකාරයේගේ බෙල්ල රූබන් විසින් මිරිකගෙන හිටියා. ඒ වෙලාවේදී මේ විත්තිකාරයේ හඬක් නැගුවා. ඔය යාර 15 කතර දුරෙන් ඉඳලා තමුන්ට ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ටිකක් අමාරු වෙන්න පුළුවන් ස්වාමීනි. මැතිතුමනි, මා මේ සාක්ෂිකාරයකින් හරස් ප්‍රශ්න අසන්නීම කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තමුන්ට ප්‍රථම තොරතුරු ලැබුණේ කාදද? මහතුන් නැමැති මේ සිද්ධිය සිදු ස්ථානය අසල පදිංචි කරුවෙකි. මෙම තොරතුරු අනුව තමුන් සිද්ධිය සිදු ස්ථානයට ගිය අවස්ථාවේදී මොනවද දුටු? එම කාමරය තුළ අවුරුදු 50ක් පමණ වයස් ඇති පිරිමියෙකුගේ මල් සිරුරක් තිබුණා. එම මල් සිරුර බිම ඉඳවලා බිත්තියට හේතු කරවලා තිබුණා. අවස්ථානුකූල කරුණු අනුව තමුන්ගේ අත්දැකීම් අනුව මෙම මරණය මොන ආකාරයකින් සිදුවෙන්න ඇතැයි කියලා ඔබ විශ්වාස කරනවද? ඒ මරණය යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් නිසා සිදුවන්නට ඇතැයි කියලා මා විශ්වාස කරනවා. එම ස්ථානයේ තිබුණු දෑ අතරේ ඔබගේ දැඩි අවධානයක් යොමු වුණේ මොනවද? එක්තරා යකඩ ආයුධයක් කෙරෙහි මගේ දැඩි අවධානය යොමු වුණා. ඇයි? මම හිතුවා ඒ යකඩ ආයුධය මිමිනි මැරුම සිදු කිරීම සම්බන්ධයෙන් උපකාර කරගන්නට ඇති කියලා. එදා ඔබේ අවධානය යොමු වුණේ මේ යකඩ ආයුධයට. මා මේ යකඩ ආයුධය පෑ එක වචයෙන් සටහන් කළ එම ආයුධය අධිකරණයට ඉදිරිපත් කරනවා. තමුන් මේ විත්ති කූඩුවේ සිටින විත්ති කාලය මේ මිනී මැරුම සම්බන්ධයෙන් අත්අඩංගුව ගත්තේ කොහොමද? පොලිස් විමර්ශනය සඳහා අප සිද්ධිය සිදු ස්ථානයට ගිය අවස්ථාවේ සාක්ෂි දුන් රාණි හේමලතා නැමැත්තිය ප්‍රකාශ කර සිටි පරිදි මෙම විත්තිකාරය එම මියගිය තැනැත්තාගේ කාමරයෙන් පිටවී යනවා ඇය දැක තිබෙනවා. ඒ වගේම ඒ රාණි හේමලතා නැමැත්තිය අපට ප්‍රකාශ කර සිටියා ඇය එම පිටවී ගිය තැනැත්තිය මෙම විත්තිකාරය වශයෙන් හඳුනාගත් බව. එපමණක් නෙවේ, ඉමරානි හේමලතා නැමැත්තිය තවදුරටත් මෙම විත්තිකාරිය පදිංචි ස්ථානය පිළිබඳව හෝඩුවාවලු අපට ලබා දුන්නා. ඒ අනුව එදිනම රාත්‍රියේ මෙම විත්තිකාරිය පදිංචි ස්ථානයට ගොස් අපෑව අත්අඩංගුවට ගත්තා. දැන් විත්තිපක්ෂයට අවසර ලැබෙනවා හරස් ප්‍රශ්න ඇසීමට. මේ සිද්ධිය සිද්ධ වෙලා කොපමණ වෙලාවකට පස්සේද තමුන් විත්තිකාරිය අත්අඩංගුවට ගත්තේ? සාමාන්‍යයෙන් පැය 4ක් පමණ කාලයක් ඇතුළතදී අපි විත්තිකාරිය අත්අඩංගුවට ගත්තා. තමුන් විත්තිකාරිය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ පරීක්ෂා කරන විට මොනවද දුටුවේ? විත්තිකාරියගේ බෙල්ලේ සීරින් තුවාල වගේ දක්නට ලැබුණා. තමුන් මෙම සීරින් තුවාල සම්බන්ධව සැලකිලිමත් වුණාද? ඇත්ත වශයෙන්ම මම ඊට පසු දින ඇයවත් රජයේ වෛද්‍ය නිලධාරිතුමා වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළා. ස්වාමීනි, මෙම මිනී මැරුම සඳහා යොදා ගන්නා ලද යකඩ ආයුධයත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත් ප්‍රාථමික නඩු විභාගයේදී විත්තිකාරියගේ ව්‍යවස්ථාපිත ප්‍රකාශයත් මෙම නඩු විභාගයේදී සාක්ෂි කැඳවීම සම්බන්ධයෙන් විත්තිකාරිය කරන ලද ප්‍රකාශයත් පෑ 1, පෑ 2, පෑ 3, පෑ 4 වශයෙන්
සටහන් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලබන අතර පැමිණිල්ලේ නඩුව මෙයින් අවසන් කරමු. මේ අවස්ථාවේදී විත්තිකාරියවල යුෂ්මතියට තමා වෙත එල්ල වී ඇති මිනි මැරීමේ චෝදනාව සම්බන්ධව නිදහසට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. යුෂ්මතියගේ අවබෝධය සඳහා මා දැන් නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි ආකාරය පැහැදිලි කරමි. යුෂ්මතියට ආකාර තුනකින් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. යුෂ්මතියට විත්තිකූඩුවේ සිටම ප්‍රකාශයක් කරන්න පුළුවන්. එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවෙකුගේ හරස් ප්‍රශ්න ඇසීමක් සිද්ධ වන්නේ නැහැ. ඒත් එම ප්‍රකාශය ඊතරම් ප්‍රබල ප්‍රකාශයක් ලෙස සැලකිල්ලට ගන්නෙ නැති බවත් සිහි තබා ගත යුතුයි. නැත්නම් යුෂ්මතියට සාක්ෂි කූඩුවට නැග දිවුරුම් දී සාක්ෂි දෙන්න පුළුවන්. එම අවස්ථාවේදී මෙම අධිකරණයේ පැමිණිල්ලේ ජූරි සභාවේ හරස් ප්‍රශ්නවලට මුහුණ දිය යුතුයි. එසේම එම සාක්ෂි ප්‍රබල සාක්ෂිසේ සලකන බව මතක තබා ගත යුතුයි. එසේත් නොමැතිනම් යුෂ්මතියට කිසිම ප්‍රකාශයක් නොකර සිටීමටද පුළුවන්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයෙන් කටයුතු කරනවාද යන්න තීරණය කිරීමේ නිදහස යුෂ්මතිය සතුවන අතර අධිකරණය